සල් සංඥා තියෙනවා. පංචස්කන්ධේට සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ තුන විග්‍රහ කරන්න කියම ඉල්ලීමක් කරනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහකින් තමයි සත්වයකට අවශ්‍ය කරන්නා වූ ගත හිත ගොඩ නැගෙන්නේ. බාහිර ලෝකයක් ගොඩ නැගෙන්නේ ඒක හේතුව. එතන මෙතනින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බාහිර ලෝකයේ වේද තියෙන සතර මහා භූතයන් සහ ඒවෙන් හටගත්තු රූප ආදී මේ රූපස්කන්ධයට උපනිශ්‍රේ වෙන දෙයක්. ආධාරක වෙන ප්‍රධාන ආධාරකයක් වෙනවා. රූපස්කන්ධය කියනකොට අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත රූපයයි යමක් වීනක ඒ සියල්ලම රූපස්කන්ධය කියලා විග්‍රහ කරනවා. නමුත් ලෝකයේ තිබෙන විද්‍යාමානයේ තියෙන ඇඟේ හෝ බාහිර ලෝකයේ තිබෙන සතර මහා භූත හටගෙන මොහොතින් බිඳිලා යන ඒ බිඳිච්ච රූපයක් නැවත වාරයක් හටගන්නේ නැහැ. ඒ ආකාරය නව රූපයක් හටගන්න විද්‍යාමාන විච රූපේ කවදාවත් බිඳිලා ගියා. බිඳිලා ගියාම ආයි සැරයක් කවදාවත් ඒ රූපේ හටගන්නේ නැහැ. තවත් රූපයක් තමයි හටගන්නේ. දැන් ගහක මලක් පිපෙනවා. මල් පිපෙලා හේඳ තියෙනවා. ඒ මල පර වෙනවා. පර වෙච්ච මල කවදාවත් ආයි පිපිලා දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම රූපයක් කිසිම දවසක ඒ වර්තමානයේ ඉක්ම ගිය රූපයක් ආයි හැම හැබැයි මල් දකින්න හම්බ වෙන්නේ. ඒ පස්සේ පිපුණ මල් තමයි පස්සේ දකි. පළවෙච්ච මල් එහෙම ආයි පිපුණා නෙමෙයි. හැදිච්ච ගහක් තියෙනවා. ගහ පේනවා. හැබැයි ඒ ගහ බලා ඉඳද්දි වැහැරලා වැරලා යනවා. ඒ මැරිච්ච ගහ නැවත වාරයක් කවදා දකින්න හම්බ වෙන්නේ නැහැ කිසිම දවසක. කොයි කාලෙකවත්. හැබැයි ගස් බලන්න පුළුවන්. ඒ යලි යලි ගස් පැලවෙන නිසා ඒවා වැටලෙමින් පේනවා. ඒ පේ. ඒවත් ඉක්ම ගියාට පස්සේ කවදාත් ඒවා දකින්න හම්බ වෙන්නේ නැහැ. එන වර්තමාන රූපයන්ගේ අතීත රූප කියලා ඉතුරු වෙන රූපයක් නේ. එහෙනම් ඒ පිළිබඳ මතක සටහනක් තමයි ඉතුරු වෙන්නේ. අතීත රූප පිළිබඳ. සත්‍යයයේ රූපස්කන්ධයට අයිති ඔන්නෝ සියල්ල. මම මෙහෙම නබකින් මෙහෙම ගෝත්‍රයක මේ වගේ ප්‍රදේශයක අතීතයේ මෙන්න මෙහෙම හිටියා. හිතව රූපාකාරයේ මතකයි. මෙහෙම ප්‍රදේශයක ඇතුළු කළා. මෙහෙම දේ කෑවා බිව්වා. මෙහෙම පිරිසක් ඇතුළේ හිටියා. ඒ වැදින්න සියලු රූපාකාරයන් පිළිබඳ මතක සටහනක් තියෙනවා. ඔවිත එහා ඒ රූප දෙවිත සතර මහා භූත දකින්නත් ඒවා හටගෙන බිඳිලා විනාශ වෙලා ඉවරයි. යලි යලි හේතුන් එහෙන් හටගන්න ඵලයක් වන රූප තමයි ඊට පස්සේ වර්තමානය කියලා මොහොතක දකින්න. එන රූපස්කන්ධයේ අතීත අනාගත වර්තමාන සියල්ලම අසයි. එන අනාගත රූප තමයි හැදිලා. හැබැයි සත්‍යයේ පංචස්කන්ධයේ කියන රූපස්කන්ධයේ අනාගත රූපත් අයිති. එන අනාගත රූප හැදිච්ච නැතිව තියෙන මතකෙ. මනෝ නිර්මාණ. දැන් මම මෙතන මෙහෙම ගෙපලක් කපලා මෙන්න මේ විදිහට ගයක් හදලා මේ පැතල වීදුරු ගණේල් අල්ලලා ඉතින් හිතෙන් මවල බලනවා geki. ලබනාවක් දෙන්නට පුළුවන් හදාගන්න. දැන් බෝනස් එකක් හම්බේනවා, පලියක් හම්බේනවා, ණය බුදුරුත් හම්බේනවා. ගේ හදාගන්න සල්ලිත් ඇති, වාසනා කියලා ඔක ඉක්මනට කරගත්ත හැටි මෙන්න මේ ගාන ගියා මට හදාගන්න පුළුවන්. අතන මෙහෙම ලස්සන ගයක් හිටියේ. තව හැදි වෙන්නේ තව අවුරුද්දක් විතර හැදෙන ගයක් පිළිබඳව මතක හදාගන්න හිතට අරගෙන අනාගත රූපයක්. අන්නේ නිසා හතර මහා භූත නොවන. ඔන්නෝම රූප ස්වභාවය. හට ගන්නවා මේ බනස. මෙන්න මේ අතීත අනාගත වර්තමාන සියුම් ගන්න හීන ප්‍රනීත රූපය යමක් වෙනං ඒ සියලු රූපස්කන්ධය. රූපස්කන්ධය කිව්වහම රූපස්කන්ධයටයි සතර මහා භූත විතරක් නෙමෙයි ඒ වනිසා ගොඩ නැගිච්ච සියලුම දේවල් අහු වෙනා රූපස්කන්ධය. ඒ රූප මාත්‍ර එක. රූප ස්කන්ධ කියන්නේ ගොඩක්. ඔන්නේ ගොඩක් පිළිබඳව ඇති කරගන්න රූප සංඥාවක් තියෙනවා. රූපස්කන්ධයේ මුල් කරගෙන තමයි මේ ගොඩ නැගි. අතීත රූපස්කන්ධය තිබුණ බව මතකයි.
අනාගත රූපස්කන්ධයක් ගොඩනගා ගන්න හැටි තේරෙනවා. වර්තමාන රූපස්කන්ධයක් අරමුණු කරගෙන. ඔන්නේ සියල්ලම අරගත්තහම ස්කන්ධයක් වශයෙන් රූපස්කන්ධය කියලා කියන්නේ. එතන හතර මහා භූත තියෙනාට කියන නමක් නෙමෙයි. එතන මවාගත්ත රූපය හෝ මතක සටහන හෝ යලි යලි ආවර්ජනය කරන කොට ඒකෙන් නැගෙන ස්පර්ශ කිරීමෙන් විඳින දැනීමක් ලැබෙන. එහෙම තිබුණ බව දැනෙනවා. කියන බව දැනෙනවා. මතු මෙහෙම එකක් හදුවත් මෙහෙමයි වෙන්නේ කියලා දැනීමට ගොචර වෙනවා. මෙන්න මේ අතීත අනාගත වර්තමාන සියුම් ගන්න හීන ප්‍රිත වේදනා යන යමක් වේ නම් ඒ සියල්ල එක විට වේදනා ස්කන්ධය. ඔය එකක් කියලා එකක් එනවා නෙමෙයි. ඔය හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. සම්බන්ධ නැයි පේන්නේ. සංඥාව පහළුන්නේ නැහැ නේද? වේදනාවක් හටගන්නේ නැහැ රූපාකාරයකින්. රූපාකාරයෙන් නිතිබුණා නම් වේදනාවක් හටගන්න ස්පර්ශ කරන්න ඉහිකුත් නැහැ සංඥාවක් හටගන්න විදියකුත් නැහැ. මේ ආදි වශයෙන් යන්නේ ඔන්නේ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා හටගන්නා වූ ආකාර සංපින්දණය මාසෙන් ගොඩනගාගෙන. අන්න ඒව තමයි සංඥා කියන්නේ. අතීතයේදී ගොඩනැගිච්ච ගැන මතක සටහන් වලින් ඒ ආකාර සංඥා ගන්න. වර්තමාන ඇතුළු කිරීමෙන් වර්තමාන ස්වභාවය සංඥා ගන්න. අනාගත මනෝ නිර්මාණාත්මක සංඥා ගන්න. අපි ඒවැ බැඳෙන්නේ. ඒවා ඒ කරලා එකක්වත් විද්‍යාමාන කරලා පින්නන්න බැහැ සංඥාව. ඒ ද්‍රව්‍ය වස්තු සම්මත කරලා ඒ ආකාරය දකින්නේ ඒ ආකාර සංඥාවක් ගොඩනගපු නිසා. මෙන්න මේවට කියනවා සත්වයා කියලා හැදෙන්න තියෙන බැඳෙන්න හේතු වෙන කොටස් වශයෙන් සංඥා ස්කන්ධය. ඔය අතීත අනාගත වර්තමාන කොයි එක හරි අල්ලගෙන. ඒවැ බැඳිලා. ඊට අනුකූලව කරන කියන හිතන වැඩ පිළිලක් තියෙනවා. අන්‍ය කරපු කියපු හිතපුවා අතීත සංකාර ස්කන්ධයට වැටෙනවා. කරන කියන හිතන ඒවා වර්තමාන කියන සංකාර ස්කන්ධයට වැටෙනවා. මතු අනාගතයේදී කරන්න කියන හිතන්න බලාපොරොත්තු වෙනවාගෙන කරන කියන හිතන ඒවා තියෙනවා. ඒ වත් නෝ අනාගත සංකාරස්කන්ධය. එහෙනම් හිතවිලි ක්‍රියාවදන් ගොඩනගනවා නම් යමක් හේතු කොටගෙන රූප නිසා වේදනා නිසා සංඥා නිසා සංපින්දනයක් අරගෙන සංකාර ගොඩනගනවා ඕක. මේ ඔක්කොම කරන්නේ මූලාව මුල් කරගෙන. මායාවකට හැවටිලා. නැති දෙයක් ඇතිසේ වෙනන මායා ලෝකයක. ඒව ඇති දේවල් හැටියට දෘෂ්ටියෙන් අරගෙන. ඒක හිත පිහිටවන්නේ. මුලාසහගත බලාපොරොත්තු ඇති කරගන්න. මානසිකත්වයන් ගොඩනගන. ඒවට කියනවා විඤ්ඤාණ. අතීතයේ මුල් කරගෙන ගොඩනගගුවයි. වර්තමානයේ ගොඩනගනේවයි. අනාගත බලාපොරොත්තු මුල් කරගෙන ගොඩනගන මානසිකත්වයේ මුල් කරගෙන. ඔය බලාපොරොත්තු සම්පීඩන පොදියෙද? ඔය පොදිය අත්හරින්න කැමති නැහැ. ඔය ආස්වාදයේ තියෙන. මුලා ආස්වාදයක් විදිහට. ඔය ආස්වාදයේ නිසාම ඔවත් එක බැඳලා උපාදාන කරගන්නවා. එතන පඤ්චස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙනවා. උපාදානයේ වැඳිලා ඉන්න තාක්කල් එවද්දේ නිර්මාණය කරන මාධ්‍යයෙන් වෙන් වෙලා ඉවත් වෙන්න බැරි නිසා සත්වත්වයෙන් ඉවත් වෙන්න බෑ කොට හරි සත්වයේ හැටියට විද්‍යාමාන වෙනවා. දැන් සත්වයා කියන්නේ කවුද අහපුවාම රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංකාර ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ බැඳුණු යම් චන්දරාගයක් ඇද්ද? එහෙයි සත්ව කියන්නේ ලැබි. කියලා සත්ව කියන්නේ හේතුව වෙන්නේ. අන්න ඒක අත්හැරලා යමලා යම් දසක අසාරත්වයේ දැකලා සත්වයෙන් නිදහස් වුණා නම් සත්ව විද්‍යාමානසයේ එතනින් පසු ඉවරයි. නැවත නැවත ගොඩනගන ප්‍රතිසම්පන්න ක්‍රියාවලිය අවසානය වෙනවා. ඒ අත්දැක යුත වීම පස්සේ නැවත අපි ගොඩනගන්න නැති නිසා සත්ව විද්‍යාමානසයේ ඉවරයි. අතීතයේ මෙනෙහි කරන හෝ අනාගතයේ බලාපොරොත්තු වෙන හෝ සක්‍රමාණී ජීවත් කරන හෝ මානසිකත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් මනේ ඉන්ද්‍රියත් කෙලවරයි. බලන බලාපොරොත්තුවක් නැති නිසා ආහන බලාපොරොත්තුවක් නැති නිසා චක්කුඉන්ද්‍රිය සෝතේන්ද්‍රිය කෙලවරයි. නැවත ගොඩනගන්නේ නැහැ. ආග්‍රාණය කරන්න රස විඳින්න ඉස්සරහ බලන බලාපොරොත්තුවක් නැති නිසා ඒවට හේතුකාරක වන ඉන්ද්‍රිය කෙලවරයි. සයිකුත් පින්වන් පැය තථාගතයන් වහන්සේලා යම් රූපයකින් පණවන්නේ පණවා නම් එබඳු රූපයක් නැත්නේ. යම් වේදනාවකින් පණවන්නේ පණවා නම් එබඳු වේදනාවක් නැත්නේ. යම් සංඥාවකින් යම් සංස්කාරයකින් යම් විඥානයකින් පණවන්නේ පණවා නම් එබඳු සංඥාව සංකාරයක් විඥානයක් නැත්නේ. යම් ඇසකින් පණවන්නේ පණවා නම් එබඳු ඇසක් නැත්නේ.
යම් කලකින් පලවන්නේ පලවන්නේ බඳු කලක් නැත්නම් මේ ආදි වශයෙන් අසකරණ ආදී දිව කය මන කියන ඉන්ද්‍රිය හයද පෙන්නව ඒක කිවත් පලවන්න බෑ කි. ඒ සියල්ලම දුක්ඛ සංදේයට ගොඩනැගිච්ච නිසා සංසමර ගොඩනැගිච්ච නෙමෙයි. මුලාවෙන් සංසම කියලා හිතා හිටපුවා විතරයි. ඔය ටික අත්දැකනහම දුකහ සම්බන්ධ සියලුම කලස් ඉවරයි. එදාට කියනවා සියලු දුක නිදහස්තිය. ඒක සියලු සැපේ නිදහස් වීම වශයෙන් දකිනවා පුතඥ අවස්ථාවේ. අනේ ඇසත් නැන්නා කලත් නැන්නා ලාහෙත් නැන්නා දිවත් නැන්නා කයත් නැන්නා හිතත් නැන්නා මොකක්ද මේ தත්ති මහ අපරාධයක් කරගන්න මාර්ගපාක්ෂිකයෝ ඔය ටික තමයි කියන්නේ මොන අපරාධයක්ද මේ කරන්නේ බෞද්ධ ගෞතමී බුදු වුණා කියලා කරන අපරාධයක මහත් පත්‍යාගේ අධ්‍යය විනාශ කරනවා ඒක මෙහෙම අදහස් ගත්තා මෙහෙම අදහස් ප්‍රකාශ කළා ඒක අධිගත්ත විදාකාර අනේ පරිමුරාජිකොත් එහෙම අදහස් කිව්වා යෝගීන් එහෙම අදහස් කිව්වා ඒකට හරි බයයි කවරේ තියෙන්නේ අර මුලාව නිසාම ගත తీර්ණේ ඒවා දුක්ඛ ස්කන්ධය කියලා දකින්නේ ඒ නිසාම සුඛයට හේතු වෙන කාරණා හැටියට මුලාවෙන් දකින්න නිසාම නිවනට වය කිව්වේ ඒකයි ඉතින් යම් දාසක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ස්කන්ධ දකින්න පටන් ගත්තොත් ඊට පස්සේ මූල ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා වැටහුණු මූල ධර්මය තනුව ප්‍රායෝගිකව Taman තවත් මොන මොනවද බැඳෙන්නේ කියලා බලාගෙන බලාගෙන යනකොට යම් රූප ස්කන්ධයකට බැඳුනන ඒක වෙනවා ඊට පස්සේ විදර්ශනාවට නගන බැඳිච්ච රූපස්කන්ධ සියලු රූපස්කන්ධ නෙමෙයි ඒතර එකකින් හිත මිදිර යන චන්දරාගින් නිදහස් වෙනවා රූපස්කන්ධය අරමුණු වෙනවා චන්දරාගින් නිදහස් වෙනවා යම් වේදනා ස්කන්ධයකට බැඳලා නම් ඒක චන්දරාගින් බැඳලා තියෙනක වේද පටන් ගන්න ඒක මුලාව නිසා බැඳුණු නිගමනය බව දැකලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ වේදනා ස්වභාවය මෙනෙහි කරනකොට අසාරයි කියලා දැක්කහම ඒකෙන් මිදිර යන චන්දරාගින් නිදහස් වෙනවා ඒ රූපේ පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංකාර පිළිබඳ විඥාන පිළිබඳ චන්දරාගයෙන් සාහුලින් නිදහස් වෙන දාට උන්වහන්සේට හරි හතුන මහතේ කියලා. උන්වහන්සේ තව ඉදහස් කරන්න එකක් නැහැ ඉවරයි. ඒ ජීවිතේ අන්තිම දේහයේ අවසානයේ පස්සේ කෙලවරයි. නැවත ගොඩනගන්න හේතු නැහැ.